කටකොට්ටක් කැඩුනොත් අතක් කැඩුනොත් පැයක් ඇතුළත යටේ හා කරන්න පුළුවන්. මේ බෙහෙත් ටික කුණු කරලා දවස් දෙකක් තුනක් දීගහම ඇඟේ පාට වැඩි වෙනවා. කටහඬ මිහිරි වෙනවා. ඇටකොට්ටක් කැඩුනොත් අතක් කැඩුනොත් ඒක හරියටම සෙට් කරලා තියෙනකොට බෙහෙත් සාමාන්‍ය මිලිලීටර් 100කින් වගේ බොන්න දීලා පැයක් ඇතුළත යටේ හා කරන්න පුළුවන්. එහෙම කරලා තියෙනවා. ඉතින් ඔය ගොඩාක් දුරට ප්ලාස්ටර් දාගෙන එහෙම ඉන්න ඕනේ නැහැ. ඉක්මනටම මෙහෙට වෙලා ඒක සනීප කරගෙන යන්න පුළුවන්. මගේ මේ අතට යකඩ පොල් පාරක් වැදිලා ඉදිමිලා තිබ්බා. මම මෙතෙන් එනකොටත් අත නමන්න බැරුව තිබ්බේ. බෙහෙතක් දුන්නා මේ වෙද මහත්තයා. දැන් බෙහෙත බීලා පැය දෙකක් විතර ඒකට දැන් අත ටිකක් නමන්න පුළුවන් ගැක්කුම හොඳටම අඩු වෙලා. අද කාලේ බොහෝ ගෑනු පිරිමි ළමයි ගත්තහම ඇඟ ලස්සන කරගන්න රූපලාවන්‍ය කටයුතු කරනවා. මේකෙදි මේ කට්ටිය ෆේෂල් කරනවා, එක එක දේවල් බෙහෙත් වර්ග පාවිච්චි කරනවා. ඉතින් බොහොම ඝන. ඒ වුණාට ඉතින් මේක තාවකාලිකයි, සයිඩ් ඉෆෙක්ට්ස් වැඩි. දැන් මම ගාව තියෙන එකෙන් මේ බෙහෙත් ටික කුණු කරලා දවස් දෙකක් තුනක් දීගහම ඇඟේ පාට වැටෙන්න පටන් ගන්නවා. ඊළඟ බෙහෙත් එකක් ගන්නකොට ඇඟේ පාටත් එක්කම කටහඬත් හොඳ ලස්සන කටහඬක් වෙනවා, මිහිරි කටහඬක්. ඉතින් සින්දු කියන කට්ටියට එහෙම ගොඩක් හොඳයි. ඊළඟ බෙහෙත් ආපහුම වැඩෙන්න පටන් ගන්නවා. ඒ වගේම රත්තරම් පාට වෙනවා, ඇඟේ පාට වැඩි වෙනවා, කටහඬ මිහිරි වෙනවා. ඉතින් මේක වැඩි කාලයක් ගන්න ඕනේ නැහැ. මේ වගේ බෙහෙත් හට්ටුව සතියයි නැත්තම් දවස් 10න් මේක ඉවරයි.